තෙරුවන් සරණයි. මහාසිංහලේ බෞද්ධ ඉතිහාසය. අපි මහාසිංහලේ බෞද්ධ ඉතිහාසයේ මේ 153 වෙනි වැඩසටහන පවත්වන්නේ. 150 වෙනි වැඩසටහන පවත්වන්නට පොළොන්නරුවට පැමිණි ගමන් අපි එතැන් සිට තවත් වැඩසටහන් කීපයක් මේ පුණ්‍ය භූමියේ, මේ ඓතිහාසික භූමි භාගයේ, ඓතිහාසික උත්තරාරාමයේ වර්තමාන ගල් විහාරයේ සිට පවත්වන්නට තීරණය කරමු ලැබුවා. ඒ නිසා අපේ සාකච්ඡාව තවම පොළොන්නරුව අවධියට පැමිණේ නැහැ. පොළොන්නරුව අවධියට එන්නට කරුණුකාරණා සූදානම් වන අනුරාධපුර යුගයේ අවසාන භාගය. අනුරාධපුරයේ අවසාන භාගය අපි සාකච්ඡා කරන රජවරුන් අපේ අර රාජ නාමාවලියේ විරෝධාර ප්‍රකට වැඩියෙන් කියවෙන රජවරුන් නෙමෙයි. අවුරුදු 2යි, අවුරුදු 3යි, අවුරුදු 10යි, අවුරුදු 6යි වැනි කාල පරිච්ඡේදයන් රජකම් කරමින් මේ ක්‍රමක්‍රමයෙන් අනුරාධපුරයේ පිරිහීම ලකුණු කෙරෙන රාජාවලියක අපිට තම ඉදිරියේදී ඊට වෙනස් බොහොම ඉහළින් මේ රාජ්‍යත්වය පවත්වගෙන ගිය රජවරුත් මුණ ගැහෙනවා. නමුත් දැන් අපි පොළොන්නරුවට සමීප වෙමින් පවතින නිසාම තමයි අපට ඕනකම තියෙන්නේ පොළොන්නරුවට පැමිණ පොළොන්නරුව පිළිබඳ මතකය අලුත් කර ගනිමින් අපේ රාජ්‍යත්වයට පැමිණෙන්නට. ඒ නිසාම අපි පොළොන්නරුවේ සිට මේ පොළොන්නරුව පූජා භූමියේ සිට පින් දෙනවා. අප අමාමා නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. අපට මේ වැඩසටහන සඳහා ආරාධනා කොට බෞද්ධයා නාලිකාවේ මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසය පවත්වන්නට සියලු කරුණු කාරණා සකස් කොට දුන් අපවත් වී වදාළ දරණාගම උපදම්ම නායක හාමුදුරුවන් වහන්සේට නිවන් සුව අත්වේවා කියන පුණ්‍ය සිතුවිල්ලෙන් තමයි අපි මේ වැඩසටහන පවත්වාගෙන යන්නේ. ඒ වගේම බෞද්ධ නාලිකාවේ වර්තමාන අධ්‍යක්ෂ ධුරන්දර පුරලැන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ අපත් සමග 150 වෙනි වැඩසටහන පවත්වන්නට මේ පොළොන්නරුවට වැඩම කරමු ලැබුවා. ඒ නිසා අපි තවමත් උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම බෞද්ධයා නාලිකාවේ කාර්ය මණ්ඩලය අප සමග පොළොන්නරුවට පැමිණියා. අධ්‍යක්ෂ ජෙනරාල් වර්තමාන බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තැම්පත් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිඳුන් තවදුරටත් පොළොන්නරුවේ රැඳෙමින් අපි මේ වැඩසටහන්වල සියලු කාරණා සොයා බලනවා. තව ඉදිරියේදී බෞද්ධ නාලිකාව මූලික වී අපේ ඓතිහාසික සිද්ධස්ථාන, මේ අපේ උරුමය තව හොඳින් ප්‍රකාශයටපත් වෙන වැඩසටහන් බොහොමයක් සකස් කරන්නට මහාචාර්යතුමාගේ මැදිහත්කමින් එතුමන්ගේ ඉල්ලීම් තිබෙනවා. ඒ නිසා බෞද්ධ නාලිකාව නරඹන ඔබ වාසනාවන්තයි. අපේ රටේ ඉතිහාසයේ වංශකතා ගතව අපි මේ මහා සිංහල බෞද්ධ ඉතිහාසයෙන් කියවෙනවා පමණක් නොවේ, ඒ පුරාවිද්‍යා ස්ථානවලට ගොසින් ඒවා වල ඇති සියුම් තැන් ඔබට පහදා දෙමින් ඒවා හඳුන්වා දෙන්නටත් වැඩසටහන් අනාගතයේ නිර්මාණය වන්නට නියමිතයි. ඒ නිසාම අපි අපේ වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් මගේ බුද්ධි මණ්ඩලය බොහොම ආඩම්බරෙන් යුක්තව මං හඳුන්වා දෙන්නට කැමති. අදත් පළමුව මේ මූලාසනයේ වැඩ හිඳින සීනා කෝරලේ ප්‍රධාන සංඝනායක තැන්පත් හෙයන්තුඩු රජමහා විහාරයේ විහාරාධිපති වැලිමිටියයි සීලරත්න නායක හාමුදුරුවන්ව බොහොම ගෞරව පුරස්සරව දොහොත් මුදුන් දී වැඳ නමස්කාරව මේ මණ්ඩපිටිකේ පිළිගනු ලබනවා. ඒ වගේම ශ්‍රීජාවදනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ සහ පුරාවිද්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමිය, තවමත් මහාවංශයේ අනාගතය සඳහා රචනා කරන මහාවංශ සම්පාදක මණ්ඩලයේ වර්තමාන ලේකම් ධූරයේ ඔබ වන මාලනී ඇඳගම මහාචාර්යතුමියවත් ගුරු ගෞරවයෙන් මේ ඓතිහාසික පුදබුමට පිළිගනු ලබනවා. ඒ වගේම පුරාවිද්‍යාව තව අනාගතයට රැගෙන යන්නට බෞද්ධ නාලිකාව හරහම ඔබ අනාගතයේදී මුණගැසෙන්නට බලාපොරොත්තු වෙන සිටින බෞද්ධහා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා සහ ඉතිහාසාන්තයේ කථිකාචාර්ය ඉෂංක මල්සිරි විද්වතාණන්වත් කථිකාචාර්යතුමන්වත් මේ මණ්ඩපෙට පිළිගනු ලබන ගමන් අවසරයි මේ ආරම්භ කරන්නට යන්නේ 153 වැනි මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසය. සති දැන් හතරක් විතර ගත වෙන තුරුත් අපි තවමත් ඉන්නේ පොළොන්නරුවේ ගල් විහාර ඓතිහාසික පරිශ්‍රයේ. මේක ලෝක උරුමයක්. ලාංකේය මූර්ති කලා කැටයම් කලා ශිල්පයේ කූට ප්‍රාප්තියක් ලෙස මේ බුදු පිළිම, බුද්ධ ප්‍රතිමාව පිළිබඳ ගවේෂණය කරන අය ඉතා ඉහළින් හුවා දක්වන මේ අනබිභවනීය
පූජාභූමිය, විශ්මයාර්ථ දනවන පූජාභූමිය, ලංකාවේ කැටයම් කලාවේ නිපුණතා ඉතා ඉහලින් දක්වන, ඒවගේම අධ්‍යාත්මික ලක්ෂණ නිරූපණය කරන අනුරාධපුර කැටයම් කලාව ළඟට අපට හමුවන පොළොන්නරුව කැටයම් කලාව, පොළොන්නරුව කැටයම් කලාවත් එක්ක අපට තව හුඟක් ආභාෂිත රාජ්‍යයන් වල කාරණු කාරණා මතක්කයට නැගෙන අපට ඉස්සරහට නොයෙක් ආකාරයෙන් අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සියල්ල එසේ තියාගෙන නායක හැමදුරනේ අපි සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ ඊළඟට අපි රජකම් කරන දෙවෙනි මහින්ද රජුරු. දෙවෙනි මහින්ද රජුරුවන් පිළිබඳ මහාවංශයේ පරිච්ඡේදයට බහින්නට අපේ නායක හැමදුරන්ට අවසරයි. පොළොන්නරුව ඓතිහාසික ඒ ගල් විහාර පූජා භූමිය සිට අදලාසෙත් අපේ අපරත්නේ වටිනා වැදගත් අවස්ථා උදාකරු දුන්නු බෞද්ධ මාධ්‍යාලයේ හිටපු නිර්මාතෘ අධ්‍යක්ෂ අපේ දරණාගම කුසල ධම්මාභිධාන නායක හාමුදුරන් වහන්සේට නැවත නැවතත් පින් පවනෝමින්, ඊට අමතරව වර්තමාන අධ්‍යක්ෂ දුරන්දර අපේ බොරලන්ද වජිරඥාන හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ කාරමණ්ඩලයේ සෑම දෙනාටමත් අපේ ආශිර්වාද කරමින් ඒ ලක්වැසි ලොවැසි සෑම දෙනාටම අපේ යහපත අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමින් ඒ මහාවංශ පිරිවලට අනුව අද අපට තිබෙන්නේ දෙවන මහින්ද බුද්ධ වර්ෂ 1330 1350 ක්‍රිස්තු වර්ෂ වලින් 787 807 ශිලාමේඝ හයවන අක්බෝ රජුගේද මහින්ද නම් පුත්‍රයෙක් සිටියේය. රජතුමා සේනාපති පදවියේදී රාජ්‍ය භාරය මුළුමනින්ම ඔහුට පවරා වාසය කළේය. මේ දවස් වෙනට හෙටම කිසියම් රාජකාරියක් සඳහා මාතලට ගොස් සිටියේය. සුරුපියා එකන හත්මිනි අග්‍රබෝධි මියගිය බව ඇසු හෙතම ඒ රජුගේ පුතාද නැතිහෙයින් සුරු රාජ්‍ය විනාශ කරතැයි සිතා වහාම නගරයට ආයේය. මේ අතර උතුරු පැත්තේ අධිපතියෝ ඒ පෙදෙස අයත් කරගෙන රජුට අයබදු ගෙවීම ආදී නතර කළහ. මිහිඳු සෙනෙවේ මේ බව අසා මහා සේනාවක් සමග උතුරට ගොස් වැසියන් සහිත මණ්ඩල අධිපතියන් මැඩ පවත්වා ආපසු රජවාසලට ගොස් රජුගේ බිසව දැක හඬා වැළප යළිත් බිසව සරසෝමින් මෙසේ කීයේය. මහා දේවේනි, මගේ ස්වාමියා මලායයි ශෝක නොවනු මැනවි. මම රාජ්‍ය කටයුතු බලාගන්නෙමි. ඔබවහන්සේ රාජ්‍ය කළ මැනවේ. මේ කොටසක් සඳහන් කළේ දැන් අර හත්වෙනි අග්‍රබෝධි රජුරෝ අපුත්‍රකව මිය ගියා කියලා මහාවංශය සඳහන් වෙනවා. ඒ නිසාම ශිලාමේඝ හයවෙනි අග්‍රබෝධි රජුරුවන්ගේ පුත්‍රයා තමයි ඊළඟට දෙවෙනි මහින්ද නමින් රජ වෙන්නේ. ඒ නිසා ඒ පුත්‍ර කාලය ගැන තමයි අපේ නායක හාමුදුරුවෝ කතා කළේ. ඒ එතනින් එහාට අපේ නායක හාමුදුරුවනේ මේ මහාවංශයේ දීර්ඝ විස්තරය අපි සාකච්ඡා අපි මේක කියවන්න මෙච්චර ලොකු පුද බිමකට ඇවිල්ලා අපි මහාවංශයේ සීළු පරිච්ඡේද කියවන්න නැතුව මම හිතනවා මම යෝජනා කරනවා අපි එන් එහාට මේ ඔය දෙවෙනි මහින්ද රජුරුවන් පිළිබඳ රාජ්‍ය කාරණා අපිට සාකච්ඡා කරන්නට පුළුවන් වේවි. මේ ශිලාමේඝ රජුරුවන්ට මහා බල ඇති දප්පුල නම් ආදිපාදයක් හිටියා කියලා ඉස්සරහට සඳහන් වෙනවා. ඒ දප්පුල කියන ආදිපාදය අනාගතයේ රාජ්‍යත්වය දක්වා ගොඩ නැගෙනවා. බොහොම වීර පුරුෂයෙක් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා මේ දෙවෙනි මහින්ද රජුරුව පිළිබඳ අපිට සාකච්ඡාවට අවතීර්ණ වෙන ඔබ වහන්සේගේ පැවරුම ආරම්භයේ ඇති වෙයි අපි නායක හඳුනන. ඔබ වහන්සේටම අවසරයි. දෙපතුමා සඳහන් කරපු ආකාරයට මීට කලින් හිටපු රජතුමාගේ එකම පුත්‍රයා. එකම පුත්‍ර එයාගෙනවත් ඇවිල්ලා මිහිඳුමයි. මිහිඳු එයා රජතුමා ජීවත්ව සිටියේදීම මිය පරලොව ගියා. ඒ නිසා එකම පුතා මිය පරලොව ගියා නිසා මේ රජුලුවන්ගෙන් පස්සේ මේ රාජ්‍යත්වයට කෙනෙක් හිටියේ නැහැ. මේ වෙනකොට ඒ රජතුමා විසින් සේනාපති තනතුරට පත් කළා හිටියා. දැන් අපි මේ කතා කරන දෙවෙනි මහින්ද ඒතරලා මේ ශිලාමේඝ රජුගේ පුතේ ඒ කලින් හිටපු මේ සේරම
එකම රාජ්‍ය පරම්පරාවේ එයා තමයි සේනාපති පදවියට පත් කළ හිටියේ මේ දෙවෙනි මහින්ද. දැන් රජතුමා මහින්ද මෙයාගේ බාප්පා තමයි මියගිය මහප්පගේ පුතාන මේ. ඊට පස්සේ ආපහු මෙතන අපට කරුණුකාරණා කීපයක් මෙතන සිහිපත් වෙනවා. මොකද ඒකට හේතුව දැන් මේ වෙනකොට විශේෂ කාර්යභාරයක් සඳහා තමයි මාතරට මන්නාරමට ගිහිලා තිබුණේ මේ අය මේ මහින්ද. දැන් මන්නාරම පිළිබඳව මාතර පිළිබඳව කලින් සිහිපත් කළා ගියපාර වැඩසටහන ඉදත් අපේ ඉසංක මැතිතුමා කතිකාචාරතුමන් ඉවන් ගෝකන්න පිළිබඳව කතා කළා. මාතොට මන්නාරම අප ප්‍රධානම තුළපොල මහාතිත්ත කිවත් එනිසාමයි. ඉවස බෙහෙන් අර කාලිංග මාග ඇල මහවැලිය එමවා හේතු නිසා අපහු ගෝකම් මේ ගෝකන්න ප්‍රබරත්වයට මොලිකත්වයට පත් වුණා. අපි දන්නවා පොළොන්නරයුගේ වෙනකොට අපට මේ නාවික බලය ලංකාවේ වැඩීම තිබිච්ච යුගයක් කියලා කියන්න පුළුවන්. පොළොන්නර යුගයේ පොළොන්නරු කාල සීමාව. ඒවාගේම අනුරාධපුරයුගේ චෛත්‍ය හදනවා විශාල චෛත්‍ය හදනාව වෙනුවට පොළොන්නරයුගේ තමයි විශාල විහාර හදන පටන් ගත්තේ ගිරිගේ විහාරකමේ. දැන් අනුරාධපුරයේ මේ වගේ විශාල විහාර නැහැනේ. මේ ගිරිගේ විහාර ක්‍රමය ආරම්භ කළේ විශාල විහාර හදන පටන් ගත්තේ චෛත්‍ය වෙනුවට පොළොන්නර යුගයේ. ඒවාගේම දැන් අහර අපි දන්න මේ අනුලා කල්යාණිය ආදී බිසෝර රාජ්‍යත්වයට පත්වන වගේම පොළොන්නරයුගය ගත්තාම රජිනිවරු ගණනාවක් ලීලාවතී කල්යාණවතී මේ වගේ මේ රජිනිවරු ගණනාවක්ම රාජ්‍යත්වයට පත්ව රාජිනීවරයන් හැටියට කටයුතු කළා. ඒ වගේ මේ කාලය තුළ තවත් විශේෂම දෙයක් තමයි අපට විදේශ බලපෑම් විශේෂයෙන්ම ඉන්දියානු බලපෑම. ඒ ඉන්දියානු බලපෑම් වෙන්න හේතු ගණනාවක් තිබුණා. ලංකාවේ ජනගහනය වැඩි වුණා. එකක් ඇවිල්ලා මේ දමිල අය. ඒ දමිල අය වැඩි වෙන හේතුව අපි කියවා මානවම්ම රජතුමා සම්බන්ධ විස්තරයේදී ඊට පෙර රජවරු ලංකාවට ගෙන ගත්තා පඩිදීලා එහෙන් සොලි හමුදා. හැබැයි මානවම්ම රජුලන් කාලේ මේ පරිදිලා ගෙන්නනවට අමතරව රජුරුවන්ට සහයෝග වශයෙන් ප්‍රත්‍යපකාර වශයෙන් විශාල පිරිසක් ලංකාවට පැමිණුණා. මේ ඉන්දියානු අය සොලුය අය පල්ලව අය විවිධ අය. මේ නිසා මේගොල්ලෝ විවිධ ප්‍රදේශවල ඒගොල්ලෝ පදිංචි වුණා. දැන් ඉදිරියට අපි දන්නවා තව ඉදිරියට ඊළඟ මේ රජුරුවන් කාලෙනකොට අර හාමුදුරුවන්ගේ සමතැන බමුණන්ට හා මේවන් ලැබෙනවා. දැන් රන් තැටිවල කෑම දෙනවා, හාමුදුරුවන් දාන දෙනවාගේ එහෙම වැඳුම්පුදුම් කරනවා, මුතු මැණික් රන් පාත්‍ර පුරවල මුතු දෙනවා. දැන් ලංකා සංස්කෘතිය තුළ අර හාමුදුරුවන්ට දන් දීලා ඒ ගෞරව කරන මිසක්කම් රන් තැටිවල බමුණන්ට දන් දෙන ඒවා මීට කලින් අපි අහලා තිබුණේ නැහැ. හැබැයි ඒවා එන්නේ මොකද මානවම්ම රජතුමා ඇතුළු මේගොල්ලෝ ඒ පල්ලවේ මේගොල්ලෝ දැකලා තිබුණා. ඉන්දියානු සමාජය තුළ මේ ඒ හාමුදුරුව හිටිය අඩුවෙන් ඒ වෙනුවට වැඩියෙන් සැලකුවේ ගෞරව සම්මාන කළේ බමුණු අය වෙනුවෙන්. ඒ නිසාම පොළොන්නරුවේ රාජධානිය තුළ සිව දේවාලය එහෙම ඉදිරියට ඉදි වෙන්නේ හින්දු බලපෑම වැඩිපුරම ආප යුගයේ. මේ නිසාම මේගොල්ලන්ගේ බලයක් තිබුණා ලංකාවේ. ඊට පස්සේ උතුරු ප්‍රදේශය ගත්තාම උතුරු ප්‍රදේශය තුළ විශාල බලයක් මේගොල්ලන්ගේ වැඩිලා තිබුණා. ඒ උතුරු ප්‍රදේශයේ බලය වැඩිච්ච හැම අවස්ථාවකදීම ජනගහනත්වයේ වැඩිවීමත් එක්කම මේ අනුරාධපුරය හෝ පොළොන්නරුව හෝ රජතුමා දුර්වල වෙන හැම අවස්ථාවකදීම ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා ස්වාධීනව නැගිටින්න. දැන් මෙතනත් ඒකම තමයි ඉදිරියට වෙන්නේ. දැන් මේ රජුරෝ මාස අවුරුදු 6යි රාජ්‍යත්වයටපත් වෙන්නේ. එයාගේ බව සෙම්බතිත් ඇවිල්ලා එනකොට හිටියේ විශේෂ කාරණයක් කියන සමහරට ඒත් ආක්‍රමණික හමුදාවක් පලවා හරින්න හෝ එමෙතන විශේෂ ආරක්ෂක විධිවිධාන දඬු හො වෙන්න පුළුවන්. මාතරට මහා තුරුපොලට මෙතුමා ගිහිල්ලා හිටියේ. ඒ අතරතුර අවුරුදු 6ක් යන කෙටි කාලයක් තුළම
මෙයා පොළොන්නරුවේද මිය පරලෝ යනවා. එතකොට එයාට සිදුවෙනවා එයා එන්නෙම මේ දැන් පුතත් නැති හින්දා මේක හොරු ගණී කියලා. එන අයිතිකාරයෙක් නොවන කෙනෙක් රාජ්‍යත්වයට බලය නැති කෙනෙක් අයිතිය නැති කෙනෙක් මේක ගණී. සමාන එතුමාට සැකයක් තියෙන ඇති මේ මහින්ද මේ මහින්දට අරගේපු උතුර ඉන්න ඒ ද්‍රවිඩ එගොල්ලො විසින් මේ බලය ගණීවි. ඉවට මෙයා සෙම්පති හැටියට යාළු වාර්තා වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධව තොරතුරු මේගොලු මෙහෙම වැඩලා ඉන්නවා, බලයෙන් වැඩලා ඉන්නවා, රජතුමා දුර්වල වෙන රජතුමාගේ නායකත්වය පිළිගන්නේ නැහැ කියලා එහෙම තොරතුරු සමහර විට මෙයාට ලැබිලා තියෙන්නේ. එතකොට මේ වගේ ඒ සියලුම කරුණු කාරණාත් මුල් කරගෙන තමයි එතුමා මෙහාට එන්නේ. ඒ ඇවිල්ලා හිටන් මේ ඉලවාසිය මැඩ පවත්වනවා මේ නගරයේ මේ එතුමා අල්ලගෙන මෙතන. එතකොට ආපහු එතුමාට බලන්න නගරය ආරක්ෂා කරන වගේම දැන් රාජ්‍යත්වයේ වත් වෙච්ච නැති දැන් ඊළඟට ඉන්නේ කවුද? බිසව. බිසව කියන්නේ පුංචි අම්මා. දැන් ඈ සනසවන්නත් ඕනේ, සතුරු කරන්නත් ඕනේ. අය හැඬු කඳුලෙන් ඉන්නවා සෙම්පතියාරණ වකිම පැවරන්නේ. ඒ සෙම්පති හැටියට මේ මෙයා සඳහන් කළා ඔබතුමිය රාජ්‍ය භාරම් කරන්න මම ඔබට සෙවනැල්ල හැටියට ඒ සෙම්පතිගේ කාර්යභාරය ආරක්ෂාව ලබා දෙනම් කියලා තමයි ඈ පොරොන්දු වුණේ. ඊට පස්සේ ආපහු මේක අනුමත කරලා හැබැයි මෙන්න මෙතන ආපහු මේ සිදුවීමක් වෙනා. මොකද්ද? පුංචි අම්මා කෙනෙකුට නොසුදුසු. දැන් මෙහෙම දුකේදී පිහිට වුණු තමන්ගේ සෙම්පතියව අනිත් පැත්තේ නෑදෑකමට අයියාගේ මේ පුංචි අම්මා ඔව් එතකොට පුතා වෙන්නේ. එතකොට මෙයාට මේ අර කියපු අර ගැටලු ප්‍රශ්න නිරාකරණය වුණාට පස්සේ මුල අමතක වුණා. පුංචි අම්මලා ඇස්තුණා සෙම්පති ඕනේ නැ මං තනියම මඩගොන හැටියටම මේක කරගන්නවා කියලා මරන්න සූදානම් කළා. හැබැයි මෙතන ඉස්සර වුණා පුංචි අම්මට කලින් අපි මේ කියන මහින්ද සෙම්පතියා මෙයා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? ඔන්න අපට අලුත් තව කාරණයක් ආරංචි වෙනවා දැනගන්න හැම වෙනවා. මේ නිවාස හිරා රස්සී මේ නිසා පුංචි අම්මා වුණත් එයාගේ ජීවිතය රැකගන්නත් එක්ක ඔන්න පළමු වරට මේ සිද්ධිය වගේ අම්ම තමයි වෙන්නේ. මේ ඒතර ඉදිරියේ දෝන කතනා සිද්ධිය එහෙම ප්‍රධාන සුරංජුලා වගේ මේවා කතාවක් තමයි. එතකොට එතනදී මෙයා පුංචි අම්මා වුණත් මෙයාට සිදුනා අපව හිරා රස්සී තියලා එයා මැඩපවත් වෙලා ඊපස්සේ මේ කියනපු මේ අර උතුරෙන් ආපු ඒ ගැටලු වලට මේ මොන දේ නැද මේ කියනවා. මේසිය බන්දව යහනක දමාගෙන ගොස් රාජ්‍යය ගත්තේ. ඒ කාලේ ක්‍රමයක් මේ යහනක දංගලු ගැට ගහලා යහනක තියලා මෑ කළා. එහෙම කළා තමයි රාජ්‍යය ගත්තේ. ඊට පස්සේ මේ අපි ඉදිරියට කතා කරන්න කියමු. මේ කාලේ හිටියා කවුද දප්පොල කියලා ආදිපාදී. දැන් අපි මේ විනින් මාතෘකාවකට එමු. දැන් මේ කාලේ වෙනකොට මම අපේ මහාචාර්යතුමිය අවසරයි මම මේ ඉසංක පැත්තට හැරෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපේ නායක හඳුරු කියපු කාරණා එක්ක දැන් අපිට ක්‍රමක්‍රමෙන් මේ ඉන්දියාව ගැන අපේ අවධානය වැඩි වෙනවනේ. අවසානයේ අපි දන්නවා ඉතිහාසය අපි දන්නවනේ ඉස්සරහට ওই රාජේන්ද්‍ර චෝල රාජරාජ චෝල මේ අය අපි අත්අඩංගුවට ගන්නවා. ඒ නිසා මේ වෙන විට දැන් අපි මෙහෙම අපි නායක හඳුරු කිව්ව ඉන්දියාවෙන් මෙහෙම අනතුරක් අපට වෙයි කියන බලාපොරොත්තු අපේ හිතේ තිබුණා වෙන්න ඇති කියලා. එහෙමනම් ඉන්දියාව කොයි වගේද මේ කාලේ අපේ ඉන්දියාව අසල ඉන්දියාව ඊළඟ තව බොහොම ටික කාලයකින් අපව අත්අඩංගුවට ගන්න නියමිත ඉන්දියාව දකුණු ඉන්දියාව ප්‍රධාන වශයෙන් ඉස්සර චෝල කේරල පාණ්ඩ්‍ය වශයෙන් තිබිච්ච දකුණු ඉන්දියාව දැන් චෝලයින් බොහොම බලවන්ත වෙච්ච තැනකට ආවයි කියන එක අපි මීට පෙර සාකච්ඡා කළා. මේ වන විට ඉන්දියාවේ තත්ත්වය කොයි වගේද කියලා අපිට කරුණු කීපයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද ඉශාංක? මේ කාල සීමාව වෙනකොට ලංකාවේ අලුත් රාජවංශයක් ආරම්භ වෙලා ඒ රාජවංශයේ අභ්‍යන්තරික ගැටුම් ඇති වෙන කාලවකවානුවක් එනකොට ඉන්දියා දකුණු ඉන්දියානු දේශපාලන තත්ත්වයක් ඒ වගේම තමයි. දැන් එතකොට මේ අලුත් රාජවංශයේ ආරම්භ කළේ මානවම්ම විසින්. එතකොට මේ මානවම්මගේ ප්‍රබල පාලනයෙන් පස්සේ ඔහුගේ අනුප්‍රාප්තිකෙන් අපිට පේනවා යම් ආකාරයක ව්‍යාකූලතා මැදේ තමයි රාජ්‍ය පවත්වාගෙන යන්නේ. දැන් ඔය කිව්ව සිද්ධියෙන් උනත් පේනවා දෙවෙනි මහින්ද විසින් රුහුණේ ඉඳලා අනුරාධපුරයට ගිහිලා රාජ්‍ය ලබා ගැනීමත් එයින් පසුහු ක්‍රියා කළ ආකාරයත් පැහැදිලිවම පෙන්වන්නේ ඔවුන් අතර තිබිච්ච පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මේ පෙන්වන්නේ
බලය අත්පත් කර ගැනීම සඳහා යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් දියත් කරමින් තිබුණා කියන එකයි. අර තමන්ගේ පුංචි අම්මා විවාහ කරග සනසවන්නේ ඇයට ආදරයට නෙවෙයි. මොකද ඊළඟට දේශපාලනික බලය අත්පත් කර ගැනීමේ හැකියාවක් ඇයට තිබුණා. අය අගබෙහෙසි නිසා. ඒ නිසා සැලසුම් සහගතව තමන්ගේ බලය තහවුරු කරගෙන තමයි පුංචි අම්මා විවාහ කරගන්න උත්සාහ කළේ. නමුත් මේ ක්‍රියාවලියට අකමැති වුණු නිසා අවසානයේදී ඔහුව ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා. ඒ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළාට පස්සේ බලහත්කාරයෙන් තමයි නැවත වතාවක් තමන්ගේ පුංචි අම්මාව නීත්‍යානුකූලව අත්පත් කර ගැනීමෙන් ඔහු බලය අත්පත් කරගත්තා. දැන් දකුණු ඉන්දියාව තත්ත්වයත් ඔය වගේ. අර සුප්‍රකට වර්මන් පරම්පරාවේ නරසිංහ වර්මන්, පළවෙනි නරසිංහ වර්මන්, දෙවෙනි නරසිංහ වර්මන් ආදීන්ගෙන් පස්සේ ප්‍රබල විදිහට පල්ලව බලය දුර්වලා ගියා. දැන් අපි මේ කතා කරන කාල සීමාව පල්ලව රාජවංශයේ පරිහානිකර කාල සීමාව. අවසාන කාල සීමාවේ අපි මේ ඉන්නේ. එතකොට අපිට පේනවා මේ කාලෙ වෙනකොට අර ඔවුන්ගේ සමීපම දේශපාලන පාලකයන් වෙච්ච චාලුක්‍යවරු. චාලුක්‍යවරුන්ගේ බලය ඉස්මතු වෙලා පල්ලව රාජ්‍ය හැකිතාක් භෞමිකව කුඩා වෙලා ගිහිල්ලා ඒ අතරතුරේ තවත් බලවත් රාජවංශයක් ඉස්මතු වුණා චෝලවරු විදියට. ඉතින් එතකොට මේ දකුණු ඉන්දියාවේ හැමදාමත් තිබුණේ ඔය පල්ලව, පාණ්ඩ්‍ය, චෝල, කේරළ මේ අය අතර තිබිච්ච බල අරගලේ. ඒ නිසා චෝලයෝ බලවත් වීමත් චාලුක්‍යයන් බලවත් වීමත් කියන කරුණු දෙකම අපිට ඒ තරම් හිතකර තත්ත්වයක් ඇති කළේ නැහැ. මොකද තවත් සීවස් කීපයක් යනකොට අපිට අත්විඳින්න සිද්ධ වෙන්නේ මේ මානවම්ම පරම්පරාව විසින් ගෙන දකුණු ඉන්දියාව සමග ගෙන ගියපු විදේශ ප්‍රතිපත්තියේ එක්තරා ආකාරයක අහිතකර බලපෑමක්, අහිතකර දිගුකාලීන බලපෑමක්. ඉතින් එතකොට දකුණු ඉන්දියාවේ මේ වෙනකොට ක්‍රියාත්මකින් තිබිච්ච තත්ත්වය තමයි වඩා දකුණට වෙන්නට නව අධිරාජ්‍යයක් බිහිවෙමින් තිබුණා චෝල අධිරාජ්‍යය. එතකොට ඒ ඔවුන් අතර ඇතිවිලා තිබිච්ච බලාරගලයේ නිසා අර කාවේරි ගංගාවෙන් දකුණට සහ උතුරට වෙන්න තිබිච්ච භෞමික අවකාශය ගිලිහිලා ගියා පල්ලව රාජ්‍යය. එනිසා අපිට පේනවා ඔය මාර නෘපරාජ සිංහම් වගේ, මහේන්ද්‍ර වර්මන් වගේ පසුකාලීන පල්ලව රජවරුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ තමන්ගේ රාජ්‍ය ආරක්ෂාව තහවුරු කරගන්නට. හොඳයි, දැන් අපේ මහාචාර්යතුමනි අපිට දැන් මේ දෙවෙනි මහින්ද රජුරංග කාලේ මේ ඔය දප්පුල නම් සේනාපතියෙක් පහළ වෙලා දැන් ඊළඟට කුමන්ත්‍රණයක් සඳහා සූදානම් වෙනවානේ. මේ කියන රාජ්‍ය කතන්දරයට අමතරව මහා බලවන්ත අනුරාධපුර රාජධානිය ක්‍රමයෙන් පිරිහෙමින් පවතිනවායි කියන සාමාන්‍ය අපි ගත්තුති මේ කාලේ. දැන් අපි යන්නේ ලන්සුව දැන් අවාසිය පැත්තට, පරාජය පැත්තට වරමෙමින්. මීට පෙර අපිට දකුණු ඉන්දීය මේ වශයෙන් අපිට බලපාපු ආක්‍රමණිකයන්ගේ අපි සේනගුත්තිකද, එලාරද, පංචසොලීන්ද, සප්තසොලීන්ද මේ ආයත් එක සටන් කළා. නමුත් රාජ්‍යයක් වශයෙන් අපිට ඊතරම් බලපෑම් කළේ නැහෙනේ. දැන් කෙලින්ම ඒ අය හුදකලා නායකයන් ලෙස තමයි බොහෝ විට හඳුන්වන්නේ. නමුත් ඒ අයටත් සම්බන්ධතා දකුණු ඉන්දියාවත් එක්ක තියෙන්න ඇති. නමුත් දැන් රාජරාජ චෝල සහ රාජේන්ද්‍ර චෝල කියන මේ විජිගීසාවෙන් පෙළෙන රජවරු අනාගතයේ ලංකාව ආක්‍රමණය කරගන්නට නම් ඊට වඩා දේශපාලනික වශයෙන් සම්බන්ධතා තියෙන්න එපායි. දැන් ඔබට මෙහෙම කතා කරගෙන යනකොට මම යම කාරණාවක් කියන්න ඕනේ. පොළොන්නරුවට මේ දවස්වල වහිනවා. ඒ නිසා මේ මහා වැස්සක ලකුණු හතරාතින්ම පැමිණෙනවා මේ ගල් විහාර පූජා භූමියේ දෙසටත්. මහාචාර්යතුමියගේ ප්‍රශ්නයට උත්තරය එතුමියගෙන් ලබා ගන්නට පෙර කෝකටත් කියලා ප්‍රධාන පාලක මැදිරියට ගිහින් ආවොත් හොඳයි කියලා හිතෙනවා ප්‍රධාන පාලක මැදිරිය. නැයි වස්සවලාහක දෙයියෝ සමහර විට අපට ඊළඟ අඩපැය, ඊළඟ අදියර සඳහා ඉඩ හසර වෙන්කර දෙනවා වෙන්නට පුළුවන්. ඉතින් මේ කාලේ වහිනවා කියන එක, වීලි කලාපයට වහිනවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. අපි වැස්සට අයහපත් කාලගුණය කියලා කිව්වේ ඉංග්‍රීසින් ඒ බෑඩ් වෙද කියන ඉංග්‍රීසි වචනේ සිංහලට පරිවර්තනය කරපු විදිය. අපේ රටට බෑඩ් වෙද නෙමෙයි වැස්ස, අපි කලට වැහි බලාපොරොත්තු වෙන්නේ. අපි කුෂි ආර්ථිකයේ ඒ නිසා අපි වස්ස වලාහක දෙයියෝ කියලා කිව්වේ දෙයියන්ගෙන් අර කටයුතු දේවල් සිද්ධ වෙන්නේ නැහෙනි. ඒ නිසා වහිනවා නම් වැහපුවාවේ අපි ගොවිරාලලා
ඉන්න මේ භූමියට වැස්ස තමයි බලාපොරොත්තු වෙන්නේ අපේ වැඩසටහන ඒ වැස්ස අතරතුර පවත්වාගෙන යන්නට අපි සූදානමින් තමයි ඉන්නේ. වියලි කලාපයේට වර්ෂාව කියන කාරණාව අතීතයේ සිට ගත්තත් අපිට ඉතිහාසෙත් මහාචාර්යතුමේ වැස්ස ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. මේ හැම වෙලෙයිම වැස්ස නැති නිසානේ වැව් බැඳේ. දැන් අනුරාධපුර රාජධානී රජකම් කරන කාලේම තමයි මේ තෝපා වැව බඳින්නේ. මම ඊට පෙරත් කිව්වා එතකොට මින්නේරි වැව බඳින්නේ. ඒවා මේ පොළොන්නරුව ජනවාස සඳහා. අපි තාම ඉන්නේ අනුරාධපුරේ. හැබැයි අපේ රජවරු මේ පොළොන්නරුව වාසීන් සඳහා වැව් බැඳලා ඒ කලට වැහි වහින වැස්ස ඉතුරු කරගෙන කෘෂිකර්මාන්තය සඳහා ඇල වේලි සකස් කරලා ඉතාම ඉහලින් වාරි මාර්ග කටයුතු සකස් කර ගන්න ලැබුවා. අපේ ඉතිහාසයේ පුරාම වාරි කර්මාන්තයේ වාපි සංස්කෘතිය අපි හොඳින් ගොඩනගපු අය. ඒ නිසා අපි වැස්ස පිළිබඳ ඒ තරම්ම කලබල වෙන්න ඕනේ නැහැ. අපේ මහාචාර්යතුමේ අපි ඉතිහාසයේ අපි දැන් මේ දෙවෙනි මහින්ද රජුලන්ගේ කාලවකවානුව ගැන සාකච්ඡාව. මම අර කියාගෙන ආවේ පිරිහෙමින් පවතින යුගයේ ඉන්දියානු ආක්‍රමණයකට සූදානම් නැති වේගන යන යුගයේ. يعني අපි ළඟ හොඳ ආරක්ෂක විධිවිධාන තිබුණා නම් ඉන්දියානු ආක්‍රමණයකට අපිට මුහුණ දෙන්න පුළුවන්. නමුත් දැන් අපිට දැනෙනවා මේ දුර්වල රජවරුන් රාජ්‍ය පාලනය කරන කාලය තුල අපේ රටේ ආරක්ෂාව එතරම් හොඳ නැහැ. එහෙමනම් අපිට ඉන්දියා ආක්‍රමණයට අපිට අනාගතේ නතු වෙනවා කියන එකට අපිට කරුණු කීපයක් තියෙනවා. මේ රාජ්‍ය යුගයේ මුල් කොටගෙන ඔබතුමිට පුළුවන් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් අපි කරුණු බලාගෙන සාකච්ඡා කරගෙන යන ආපු විදිහට මානවම රජුරුවන්ගේ කාලේ ඉඳලා අපේ රටේ හොඳ සාමයක් පැවතුණා. දැන් අවුරුදු 100ක් 200ක් විතර වෙන්න කිට්ටු වෙන්න සාමකාමී හොඳ සාමදාන කාලයක් තිබුණා. ඒ වගේම රජවරු ඇතැම් රජවරු විතරයි අවුරුදු 5 6 රජ කරේ. අනික අවුරුදු 20 30 40 දැන් 7 වෙනි අගබෝධි අවුරුදු 40ක් රජ කරා. ඒ විදිහට 7 වෙනි අගබෝධි නෙවෙයි. ඒ ඉතිසල් ලයිට් රජුරු. ඔව්. 7 වෙනි අගබෝධි රජුරු දීර්ඝ කාලයක් රජකම් කළා. එතකොට එහෙම අවුරුදු 40 රජ කරපු රජවරුත් ඉන්නවා. දැන් මේ කාලේ වෙනකොට මෙතන මේ මහින්ද දෙවෙනි මහින්ද රජ වෙන අවස්ථාව වෙනකොට ටිකක් ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙන්නේ. දෙවෙනි මහින්දට ඍජුවම මේ પરම්පරාවේ රජකම හිමි වෙන්න ක්‍රමයක් තිබුණේ නැහැ කියන සැකයක් අවිශ්වාසයක් එහෙම අනුමානයක් තිබුණු නිසායි. ඒ වුණාට දෙවෙනි මහින්ද රජ වුණාට පස්සේ දෙවෙනි මහින්දත් අවුරුදු 20ක් රජ කරා. එතකොට ඒ දෙවෙනි මහින්දගේ කාලේ වෙනකොට කාලේ නැවත අර සාමකාමී කාලයක් උද්ගත වෙනවා. පරිහානිය කරා යන අවස්ථාවක් තමයි. නමුත් පොළොන්නරුව රාජ්‍යයට ස්ථාවර තත්ත්වයක් පොළොන්නරුව රාජ්‍යයේ ස්ථාවර තත්ත්වයක් ඒ ප්‍රදේශයේ ස්ථාවර තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් වෙන විදිහට මහින්ද රජුරුවන්ගේ කාලේ රටේ නැවත සංවර්ධනයක් ඇති වෙන යුගයක් උදා වෙනවා. දැන් අනික් මේ මානවාමගෙන් පස්සේ රජවරු අපි කලිනුත් කතා කරපු විදිහට හුඟක් රජවරුන්ගේ කාලයේදී විශේෂයෙන් වාරිමාර්ග දියුණුව වැනි දේවල් වලට අවධානයක් යොමු කරේ නැහැ. නමුත් දෙවන මහින්ද රජවරුන්ගේ කාලේ දක්නට ලැබෙන මේ අනික් මානවාමගෙන් පස්සේ ඉන්න අනික් රජවරුන්ගේ කාලයේ දක්නට නොලැබුණු දෙයක් තමයි මහින්ද රජවරුන්ගේ කාලේ විශේෂයෙන් වාරිමාර්ග ඉදි කිරීම වාරිමාර්ග පුළුල් කිරීම කෙරෙහි අවධානයක් යොමුනවා. කලාවැව පුළුල් කිරීමේ ව්‍යාපාරයක් කරනවා. මේ අඹංගගේ යතු ගංගාවක් උණු දෙමෙද ඔය හරහා ඇලක් නාලන්දාවේදී අමුණක් බැඳලා කලාවැවට අඛණ්ඩව ජලය ලබා ගන්න කලාවැව දියුණු කරන එහෙම නැත්නම් ඒක පුළුල් කරලා කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ජලය වැඩි වැඩියෙන් ලබා දෙන්න අවස්ථාවක් සම්පාදනය කරනවා. ඒ වගේම තමයි ගල්ගමුව අසල තියෙන සේමලංගමුව කියන ඒ කලාවැවට ජලය ලැබපු කලාවැවෙන් ජලය ගෙනිච්චි ඒ ඇලක් ඉදි කරනවා. එතකොට මේ අවුරුදු 150 200ක් විතර කාලය ඇතුළත අර රජවරුන් අතින් ඉටුවේ යුතුව තිබුණු වාරිමාර්ග ගැන අවධානය යොමු කරේ නැති තත්ත්වයක් යටතේ මහින්ද රජුරුවන්ගේ කාලේ මේ ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ වගේම තමයි දැන් අපේ සිංහල
අපි කියන්නේ මේක සිංහල බෞද්ධ සංස්කෘතිය කියලානේ. ඒතර මේ සිංහල බෞද්ධ සංස්කෘතියේ තියෙන විශේෂම ලක්ෂණය තමයි සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම දේශීය වෛද්‍ය ක්‍රමය. ඒතර දේශීය වෛද්‍ය ක්‍රමයට අවශ්‍ය ගස්ගල් ගස් ඉදිකිරීම, ඒවා පරීක්ෂණය කිරීම, ඒවා තියෙන ගුණාගුණ සෝදිසි කරලා පරීක්ෂා කරලා බැලීම, ජනතාව අතර මේ දේශීය වෛද්‍ය ක්‍රමය ව්‍යාප්ත කිරීම හත්වෙනි අගබෝ රජුණන්ගේ කාලේ පටන් ගත්ත. අපිට හත්වෙනි අගබෝ යටතේ ඒක කතා කරන්න තිබුණා. හත්වෙනි අගබෝ යටගේ රජ කාලේ කරපු ඉතා පුළුල්ව ගෙනිච්ච ව්‍යාපෘතියක්. එතකොට හත්වෙනි අගබෝ ආරම්භ කරපු අන්නේ දේශීය වෛද්‍ය ක්‍රම දියුණු කිරීම, ඒ පිළිබඳ පරිශ්‍රණ කිරීමේ ඒ ව්‍යාපෘති ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන ගිය මහින්ද දෙවෙනි මහින්ද රජුණන් කාලේ ඒකත් ඉදිරියට ගෙන ගියා. එතකොට එහෙම වුණාම මේ අර පරිහානිය කරා යන තත්ත්වයකුත් තිබුණාට මොකද අර සාමකාමී තත්ත්වය අවුරුදු ගාණක් තිබුණු සාමකාමී තත්ත්වයේ පොඩි ව්‍යාකූල තත්ත්වයක් මතුවුණා. නමුත් බිඳ වැටීමේට රාජධානිය බිඳ වැටීමට තුඩු දෙන හේතු කිසිවක් මහින්ද රජුරන්ගේ කාලේ ඇතිවුණු බවක් අපට දකින්නට නැහැ. විශේෂයෙන් මේ කලාවැව ඉදිකිරීම වගේ ඒ කටයුතු ගැන බලනවා වගේම දැන් මේ ඊළඟට අපි යන්නේ අපිට යන්න වෙන්නේ ඊට ඊළඟට අපිට යන්න වෙන පොළොන්නරුමේ වර්ෂාව කමෙන් මේ 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 පැත්තට එනවා. අපේ පොතපත එහෙමත් දැන් ටිකක් ආරක්ෂා කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා తాවකාලිකව යලිත් ප්‍රධාන පාලක මැදිරිය වෙත අපි යමු. අපි උත්සාහ කරනවා මේ හෝරාව තුල නැවත ඔබව සම්බන්ධ කරගන්නට, වර්ෂාව අපට සහනයක් සැලැස්සුවොත්. ඒ නිසා මේ දෙවෙනි මහින්ද රජුරුව මෙහෙම සාකච්ඡාව අපි පවත්වන අතර වාරේ මේ වැඩසටහන తాවකාලිකව අපට නතර කරන්න සිද්ධ වෙනවා. ඕකටත් ප්‍රධාන පාලක මැදිරියට ගිහින් ආවොත් හොඳයි කියලා හිතෙනවා. අයිබන් මං කිව්වනේ වස්ස වලාහක දෙවියන් අපට මේ කාරණාව සඳහා ඉඩ සලස්සනවා. දැන් අපි කතා කරමින් ඉන්න මේ දෙවෙනි මහින්ද රජුරන්ගේ කාලේ මේ දප්පුල කෙනෙක් ගැන එනවා සාකච්ඡාවට. ඉස්සරහදී අපිට ඒ දප්පුල වැදගත් වෙනවා. ඊට අමතරව මේ මෙන්න මේ කාරණාවක් මං කියවන්නම්. රජතුමා ඒ ඒ තන්හි දිරාගේ දේවාලයන් ප්‍රතිසංස්කරණය කරවා දේව රූපද කරවී. මේ පුරාවිද්‍යා අංශයට තමයි මගේ මේ යොමු කිරීම. දැන් ඔන්න රජුරෝ මේ රජතුමා තන්හි තන්හි දේවාලයන් ප්‍රතිසංස්කරණය කරවා දේව රූප කරවේය. බමුණන් හට රාජභෝජන දෙවා රන් තැටිවලින් උක් සකුරු සහ කිරිදිය පෙව්වේය. මීට පෙර ස්වාමින් වහන්සේලාට දානමාන පූජා කිරීම මිසක් බමුණන්ට රන් තැටිවලින් කිරි දීපු වගක් අපිට අතේතිය හම්බෙන. දැන් ඔන්න ඊට වඩා වෙනස් වේගෙන එනවා. ඊළඟට පයින් යා නොහැකි පිළිනුන් හට නැගී යනු පිණිස ගොනුන් දුන්නේය. ගොනුන් නොගන්නා එබඳු දෙමළ අයට හට අශ්වයන් දුන්නේය. ඉල්ලන්නට ලැජ්ජාවන අසරණයන් හට රහසිගත උපකාර කළේ. රජතුමාගේ සංග්‍රහ නොලැබූ කිසිවක් රටේ නොවූහ. ගවයන් හට ආහාරයක් දීමට කල්පනා කළ රජතුමා මේ කරයාපුරු ගවයන් හට ආහාරයක් දීමට කල්පනා කළ රජතුමා කෙත් දහසක කිරිවැදුණු ගොයම් උන්ට දුන්නේය. හරි අපූරුවිනේ, ගවයන්ට දානයක්. කෙත් දහසක කිරිවැදුණු ගොයම් ගවයන්ට දුන්නා. බමුණන්ට රන් තැටිවල කිරි දුන්නා. දේවාලවල දේව රූප ඉදි කළා. මේ වෙනත් පැත්තකට අපේ සංස්කෘතිය ගමන් කරන විදිහක් නේද ඉශංක මල්සිරි අපිට මේ දැනුම් දෙන්න මහාවංශේ? ඔර මම මුලින්ම කිව්වනේ දැන් පාලකයාගේ වගකීම තමයි ප්‍රජාව ආරක්ෂා කිරීම. එතන මේ ප්‍රජාව කියලා කිව්වට පස්සේ එතන අපි දන්නවා එක් වර්ගයක ජන කණ්ඩායමක් විතරක් නෙවෙයි විවිධ සංස්කෘතික කණ්ඩායම් ජීවත් වෙනවා. අනුරාධපුර යුගයේ දෙවෙනි භාගයේ තමයි අපි මේ ඉන්නේ. අනුරාධපුර දෙවෙනි භාගයේදී අර පළවෙනි භාගයට වඩා ජන සමාජයේ යම්කිසි සංස්කෘතික සම්මිශ්‍රණයක් වෙමින් තිබුණා. මේක උපරිම මට්ටමට එනවා තව ටිකක් කල් ගිහිල්ලා පොළොන්නර යුගයේදී. නමුත් ඒක ආරම්භය වුණේ ඇත්තරම අනුරාධපුර යුගයේ දෙවෙනි භාගයේදී. එතකොට මේ නිසා මීට කලින් මහාවංශයේ අපිට හම්බෙලා නැති ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර සහ තොරතුරු මේ යුගයේදී අපිට අහන්න හම්බ වෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. මේකට එක හේතුවක් වුණා අපි දකුණු ඉන්දියාවත් එක්ක පවත්වපු සම්බන්ධතාව. අපි මෙහෙට කලින් වැඩසටහනකට කතා කළා මේ පල්ලව රාජ්‍යත් එක්ක සහ ඊට පසු කාලීනව චෝලයන් සමග අපිට පවත්වන්න සිද්ධ වෙච්ච සම්බන්ධතා හින්දා අපේ සමාජයේ සැලකිය යුතු වෙනස්කම් වුණා. දැන්
ආර්ථික වශයෙන් තොයගෙන වෙනස්කම් පේනවා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මේ මහාචාර්යතුමෙන් කහවණු මේ කාලේ බහුලව පාවිච්චි කරනවා කහවණු. අපි එකට කියන්නේ මේ ලංකේශ්වර කහවණුව කියලා. මේ අපි මේ කතා කරන කාල පරිච්ඡේදයේ වහයතුන රන්කාසි ලංකේශ්වර කහවණුව. ඒක කියන්නේ හේතුව තමයි මේ කහවණුවේ ප්‍රතිමුඛයේ ශ්‍රී ලංකා විභූ කියලා නාගරී අකුරින් සංස්කෘත අකුරින් ලියලා තියෙනවා. මේ කාලයේ බිහිවුණු කහවණුවේ ප්‍රභේදවල, ඒ කියන්නේ අක දෙයක් වගේ කියන මේ ප්‍රභේදවල, ඒ කියන්නේ කහවණුවෙන් භාගය සහ කාල මේ වගේ ප්‍රභේදවල ප්‍රතිමුඛයේ සංස්කෘත අකුරින් විවිධාකාර පාඩ තිනවා. ශ්‍රී ලාංකික ඊළඟට උරක එහෙම නැත්නම් ඩරක එහෙම නැත්නම් ඉරක මේ වගේ විවිධාකාර ප්‍රකාශන එනවා සංස්කෘත අක්ෂර වලින්. ඒත් අපිට පේනවා ආර්ථික වශයෙන් උත් යම් ආකාරයකින් පරිවර්තනයක් වෙමින් තිනවා. රන් කාසි නිෂ්පාදනය කරනවා. ඒ කාසි හරීම විධිමත්. අර කලින් මුල් කාලේ අපි දැක්ක කාසි වගේ අවිධිමත් හැඩතල තියෙන කාසි නෙවෙයි. විධිමත් නිශ්චිත හැඩයක් තියෙන නිශ්චිත බරක් තියෙන අභිමුඛයේ සහ ප්‍රතිමුඛයේ පැහැදිලි වඳුර ගන්න පුළුවන් කාසි. කොහොමද මේ කාස සම්පදාය අපි ඇති උනේ? ඒකට බොහෝ සෙයින් බලපෑවේ දකුණු ඉන්දියාවත් එක්ක පවතුපු සම්බන්ධතා. මේ කාල සීමාවේ දකුණු ඉන්දියාවෙත් ඔය වගේ ඉතාම විධිමත් කාස නිෂ්පාදනය කරනවා. ඒ නිසා ඒකත් අපි මතක තියාගන්න ඕනේ. දැන් මේ සමාජයේ Hindu බලපෑම නැගීගෙනකොට, බ්‍රාහ්මණ බලපෑම නැගීගෙනකොට ඒක තවදුරටත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අර එක්තරා අවස්ථාවකදී අපේ රටේ හිටිය මහා නාමකල රජ කෙනෙක් චීන අධිරාජ්‍යයට ලිපියක් යවනවා. ඒ ලිපියේ මහානාම රජුරෝ කියනවා ජනතාව සතුටින් සිටියොත්, ජනතාව සාමකාමීව සිටියොත් එය පාලකයාට සැනසීමක් කියලා. ඒ කියන්නේ මහජනතාව කොයිතරම් දුරට සාමකාමීව ඉන්නවද පාලකයාට බොහොම පහසුවෙන් තමන්ගේ පරිපාලනය ගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී අපි දකින්නේ සමාජයේ විවිධ ජන කොටස් වලට කරන අනුග්‍රහය. ඒ අනුග්‍රහය කරන්නේ සමාජ සුබසාධන කටයුත්තක් නිසාම නවෙන්න පුළුවන්. මොකද මේන් ඉදිරියට එන කාල සීමාවේදී රාජසභාවේ ද්‍රවිඩ බලය වර්ධනය වෙන ආකාරය අපිට පැහැදිලිවම පේනවා. ප්‍රබල තනතුරු අයිති වෙන්නේ ද්‍රවිඩයට. ඒ නිසා යම් ආකාරයකින් ද්‍රවිඩ ජන සමාජයේ විශේෂයෙන්ම ඔවුන්ගේ සමාජයේ හසුරුවන්න තීරණාත්මක බලපෑමක් කරපු පූජක පන්ති බ්‍රාහ්මණී ඔවුන්ගේ පක්ෂපාතීත්වය තමන්ට නතු කර ගැනීම ඉතා වැදගත්. එතන සංස්කෘතික වටිනාකමක් තියෙනවා. හැබැයි එතනට වඩා දේශපාලනික වටිනාකමක් තියෙනවා. ඒ නිසා අපි අමතක කරන්න හොඳ නෑ බලය ඉදිරියේදී අන් සියල්ල නොවැදගත් තත්ත්වයට පත් වෙනවා. තමන්ගේ පුංචි අම්ම වුණත් විවාහ කරගන්න පුළුවන්. බලය ආරක්ෂා කර ගැනීම හැමෝෙදී. ඉතින් මෙතනත් අපි දකින්නේ බොහෝ දිනාට සලකනවා එකක් තමයි සමාජයේ සංයුතිය වෙනස් වීම. අනිත් එක ඒ වෙනස් වෙන සංයුතිය අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි මට්ටමකට එනවා. ඔන්න ඔය කියන හේතු දෙක නිසාම බ්‍රාහ්මණයන්ට කරන අනුග්‍රහයන් වැඩිවීම අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ සංස්කෘතික ආකල්ප වලට ගරු කිරීම. දැන් මේ පිළුන්ට ගොනුන් දීම කියන දේ ඕක ඇත්තටම මේ ද්‍රවිඩ සමාජයේ ඒ තරම්ම කැමැත්තකට හේතුන් දෙයකුත් නෙවෙයි. ද පිළුන්ට ගොනුන් දුන්නේ ඇයි? මහාවංශය කියන්නේ ඇවිදින්න බැරි නිසා. ඒ කියන්නේ කොරක ගහ යන මිනිස්සුන්ට, එහෙම නැත්නම් අන්ධ මිනිස්සුන්ට ගොනුන් දෙනවා නැගී යන්න. නමුත් ඒ ප්‍රධාන ඒ තරම්ම ද්‍රවිඩ සමාජයකට Hindu සමාජයකට ගැලපෙන්නේ නැහැ. මක්නිසාද? ඔවුන් ගවයා වඩා පූජනීයත්වයෙන් සැලකෙන නිසා. ඒස ඇතැම් පිරිස මේක ප්‍රතික්ෂේප කරනවා. මේක සඳහන් නේද? ඒක ප්‍රතික්ෂේප කරන්නේ දෙමළ පිරිස්. දෙමළ පිරිස්. ආ. දෙමළ පිරිස්. ඇත්තට මේක සංස්කෘතික ලක්ෂණයක්. එතකොට ඒ නිසා මොකද වෙන්නේ? ඔවුන්ට අශ්වයන් දෙනවා. ගොනුන් නොගන්නා එබඳු දෙමළුන් හට අශ්වයන් දුන්නේ. ඔව්. අශ්වයන් දෙනවා. අශ්වයන් දෙනවා. එතකොට එහෙම දීලා තමයි අර සංස්කෘතික ප්‍රතිරෝධය නවත්තගත්තේ. ඉතින් ඒ නිසා මේක ඉතාම හොඳ සංසිද්ධියක්. මේ ගවීන් ප්‍රදානය කිරීම කියන එක දකුණු ඉන්දියාවෙත් තිබ්බා. දැන් මේ ඔය මේ නාගර්ජුන කොණ්ඩ එකවේ ඔය අමරාවතියට කෙට්ටුව තියෙන නාගර්ජුන කොණ්ඩ කියන ක්ෂේත්‍රෙන් හම්බලා තියෙන ඇතැම් ටැම්ලිපිවල තියෙනවා මේ ඒ රජවරු, ඒ කියන්නේ ඉක්ෂවාකු කියන පරම්පරාවේ රජවරු සිදු කරපු නොයෙක් ප්‍රදානයන් ගැන. ඒක තියෙනවා මේ ගෝ සත සහස. ගෝ කියලා කියන්නේ ගවීන්. ගවීන් දුන්නා සත සහස, සිය දහස් ගණනින් දුන්නා. නගුල් දුන්නා හල කියන්නේ නගුල්, නාංගල කියන එකයි නගුල්. ඒවත් සත සහස, සිය දහස් ගණන් වලින් දුන්නා. ඉතින් ඒ නිසා ඒ වගේ දකුණු ඉන්දියාවේ ක්‍රියාත්මක වෙච්ච නොයෙක් සම්ප්‍රදායන් අනුකරණය කිරීමේ පුරුද්දක් අපිට ටික ටික එනවා.
මේක ඉතාම හොඳින් දැක්ගන්න හම්බෙන මහාචාර්යතුමීනි පොළොන්නර යුගයට ආවට පස්සේ අපි මේ තබ මස්ස කියලා මුදල් ව්‍යවහාරයක් පටන් ගත්තා. සිංහල තබ මස්ස. සිංහල තබ මස්ස කිව්වට මොකද? ඒක සිංහලකමක් ඒ තරම් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම තබ මස්ස නිෂ්පාදනය කළේ චෝලකාසය අනුකරණය කිරීමෙන්. චෝලාකෘති අනුකරණය කිරීමෙන්. ඒ නිසා අපිට පේනවා අර මුල් අනුරාධපුර යුගයේ විශේෂ ලක්ෂණක් විදියට පේන අර අපේ අනන්‍යතා ලක්ෂණ ගොඩනංවා ගැනීම යම් ආකාරයකින් යටපත් වෙන ස්වභාවයක් පේනවා මේ අනුරාධපුර යුගයේ අවසාන භාගයට එනකොට. ඒ වෙනුවට එක්තරා ආකාරයකින් අනුකරණාත්මක සමාජයක්, අනුකරණාත්මක නිර්මාණ සම්ප්‍රදායක් බිහිවෙන බවකුත් පේන්න තියෙනවා අනුරාධපුර යුගයේ අවසානයේ. ඒක වඩාත් ඉස්මතු වෙනවා පොළොන්නර යුගයේදී. ඔබ කිව්වා දේවාල ප්‍රතිසංස්කරණය ගැන. එතකොට මීට කලින් අපි දැක්ක සමහර රජවරු දේවාල විනාශ කළානේ. දැන් මහසෙන් ගැන කියනකොට කියනවා මහවංශේ විනාශය කියන වචනේ පාවිච්චි කරන්නේ. ඔහු දේවාල තුනක් සහමුලින් විනාශ කළා දැම්මා. විනාශ කළා දාලා ඒවේ බෞද්ධ සිද්ධස්ථාන නිර්මාණය කළා කියලා කියනවා. එතකොට එක කාල සීමාවක රජවරු දේවාල විනාශ කරනවා, තව කාල සීමාවක රජවරු දේවාල ප්‍රතිසංස්කරණය කරනවා. එතකොට මේ එකම යුගයක. එතකොට මොකක්ද මේ අවශ්‍යතාවය? මේ අවශ්‍යතාවය ඇත්ත වශයෙන්ම දේශපාලනික අවශ්‍යතාවය. ඒ නිසා සංස්කෘතිය එක්තරා ආකාරයකින් දේශපාලනට බලපෑම් කරනවා. දේශපාලකයෝ එක්තරා ආකාරයකින් සංස්කෘතික වටිනාකම් වලින් ප්‍රයෝජන ගන්නවා. ඒ කොහොම වුණත් ඒ කාරණේ අපිට ඉතා වැදගත් වෙනවා. මොකද මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කියන එක අපේ රටේ ඉතාම අඩුවෙන් අවධානයට ලක් වෙච්ච දෙයක්. මං හිතන්නේ ඉතිහාසඥයනුත් පුරාවිද්‍යාඥයනුත් ඉතාම අඩුවෙන් තමයි ඓතිහාසික සංරක්ෂණ ක්‍රියාවලිය අවධානයට යොමු කරලා තියෙන්නේ. හැබැයි මහා වංශේ නිතර නිතර අපිට මේ දේ මතක් කරනවා. බෞද්ධ වෙහෙරි විහාර සම්බන්ධිනුත් අන්‍යාගමික සිද්ධාස්ථාන සම්බන්ධිනුත් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කොහොමද ක්‍රියාත්මක කළේ කියලා මහා වංශේ තැනතන සඳහන් කරලා තියෙනවා. පරීක්ෂා කරලා බැලුවම ඒ ප්‍රතිසංස්කරණ අවස්ථාවල විවිධාකාර මට්ටම් දකින්න තියෙනවා. මේවා අපි අධ්‍යයනය කළ යුතුයි. මේ අනාගත පරම්පරා විසින් අධ්‍යයනය කළ යුතුයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් අධ්‍යයනය කළ යුතුයි. අපි වර්තමානයේදී මේ වගේ පුරාවිද්‍යා ක්ෂේත්‍ර සංරක්ෂණය කරලා මේ තියාගෙන ඉන්නේ අපේ සංකල්ප වලට නෙවෙයි. මේවා අපි මේ සංරක්ෂණය කළ තියාගෙන ඉන්නේ යුරෝපයෙන් අපිට හදලා දුන්න සංරක්ෂණ සංකල්ප වලට අනුව, සංරක්ෂණ ප්‍රඥප්ති වලට අනුව. නමුත් අපේ රට තිබ්බා සංරක්ෂණ ක්‍රමවේදයක්. අවුරුදු දහස් ගණන් පවත්වාගෙන ආවා. ඔය ඒව තමයි ඔය කියන්නේ ඔය විවිධාකාර වචන දාලා කාරේසි, පුනකාරේසි, වඩ්ඩාපේසි, එතකොට පටිසංකාරේසි මේ වගේ විවිධ වචන වලින් ඡාදේසි, සෝදේසි විවිධ වචන. මේ විවිධ වචන පාවිච්චි කරන්නේ ඇයි? ඒ එක් එක් කාර්යභාරය එකකකින් වෙනස් වෙන නිසා. ඒකනේ ප්‍රතිසංස්කරණ සංරක්ෂණ ක්‍රියාවලියේ විවිධ අවස්ථා අපේ තිබ්බා. ඊළඟට කණ්ඩ පුල්ල පටිසංකරී කියලා තියෙනවා. කටුකෝල් හැරවීම, ඊළඟට බිම්පිස කරවීම කියලා තවත් ක්‍රමවේදයක් තියෙනවා. හුණුපිරියම් කිරීම තවත් සංරක්ෂණ ක්‍රමවේදයක්. මේ හැමදේම තිබ්බා. ඉතින් මෙන්න මේ වගේ ක්‍රියාවලිත් මහාවංශයේ තියෙන සුළුසුළු වචන ඔස්සේ ගිහිල්ලා ගැඹුරින් අධ්‍යයනය කිරීමේ හැකියාවත් අපිට තියෙන බව අපි මේ ලාවේ මතක් කරන්න ඕනේ. එමයි ඉශාංක මාස්ටර් ඉතාම වැදගත් කාරණාවක් පැහැදිලි කළේ අපිට අනාගතය දක්වාම ගෙන යන්නට. ඒ කියන්නේ මේ මේ අපි අද මේ අපිට වෙලා තියෙන දැන් විජයබහ රජුරුවන්ගෙන් පස්සේ අපේ රාජ්‍ය අනුරාධපුරෙන් පොළොන්නරුවට හුමාරුණාට පස්සේ විජයබහ රජුරුව ඔය ඉශාංක මාස්ටර් කියපු ආකාරයේ මේ සංරක්ෂණ ක්‍රමවේදයකින් ප්‍රතිසංස්කරණ ක්‍රමවේදයකින් අනුරාධපුරයේ පවත්වාගෙන ගියා නම් ඊට පස්සේ පොළොන්නරුවෙන් අපි දඹදෙනියට මාරු වෙනකොට දඹදෙනියේ රජවරු පොළොන්නරුවේ සිද්ධස්ථාන ඒ පුරාවස්තු මේ එතුමන් මේ පැහැදිලි කරන්නේ අපේ ක්‍රමවේදය කියලා ඒවා මේ පුරාවස්තුන් ලෙස ආරක්ෂා කිරීම නොවේ. ඒවා සිද්ධස්ථාන ලෙස ආරක්ෂා කිරීම. එතකොට මේ අපි දැන් මේ උත්තරාරාමයක් අද නැහැනේ. උත්තරාරාමයේ වෙනකොට තියෙන ගල් විහාරයක්. උත්තරාරාමයේ ඇතුලේ තිබුණු ශෛලයේ ශෛල බිත්තියේ කැටයම් කොට තිබිච්ච පිළිම කීපයක් විතර අපිට ඉතුරුලා තියෙනවා. මේ පිළිමවල ගල් ආකෘතීන් මේ පිළිම පැවතුනාය කියලා කියන්නේ රත්තරන් ආලේප කිරීමෙන්. ඒතර පිළිම රත්තරන් ආලේප කොට මේ අපිට දැන් පෙනෙන ගල් බිත්ති අපිට ඒ කාලේ පෙනිලා නැහැ. ඒ ගල් බිත්ති වෙනුවට හුණු පිරියම් කරපු චිත්‍ර ඇඳපු ගඩොලෙන් සමතලා කරන ලද බිත්ති. ඒ බිත්තිවල අපිට දැනට දකින්න හම් වෙන හිනිවලවල් කුස්තූර මතින් බිත්ති බැඳ මේ ආකාරයට මේ මහා විශාල ලෙස උත්තරාරාමය පවතින්නට ඇති. ඒ නිසා උත්තරාරාමය ලෙසින් පරිස්සම් වුණා නම් තාමත් එහෙනම් නායක හඳුන්වන්නේ නමක් වැඩ ඉඳින අපේ රටේ බොහොම
බරපතල විහාරස්ථානයක් බවට මේ විහාරස්ථානය පත්වනවා. ඒ විදිහට දැන් මම දැකලා තියෙනවා අපේ හාමුදුරනේ වෙනත් රටවල් වල. දැන් ජපානයේට ගියොත්ින් ජපානයේ කියොතෝ කියන පන්සල. ඒකත් මේ අපේ රටට සමාන්තරව බොහොම ඈත ඉතිහාසයක් තියෙන පන්සලක්නේ. ඒ පන්සල තනිකර ලීයෙන් ඉදිකොට තියෙන්නේ. ඒකට ලී දිරනවා. හැබැයි අදත් ඒ පන්සලේ ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ පන්සලේ තාම දානමාන කටයුතු සිද්ධ වෙනවා. ඒ පන්සලට දායක සභාවක් ඉන්නවා. ඒක පුරාවස්තුවක් පමණක් නොවේ. එය එදා සිටම ලීයෙන් ලීය දිරණ ලීය අයින් කර කර ප්‍රතිසංස්කරණය කරගනිමින් ඒක තහවුරු ඒක පරිස්සම් කරගත්තා. එතකොට පන්සලක් තියෙනවා, පුරාවස්තුවක් තියෙනවා. ඒ පන්සලේ සංස්කෘතියක් තියෙනවා. අපේ රටේ උනේ අපි පුරාවස්තුව තමයි අපිට හම්බ වෙන්නේ. ඒ නිසා අපි පුරාවස්තුව ආරක්ෂා කරගැනීමේ අර ඉසංක මල්සිරි කියන බටහිර ක්‍රමවේදයට අනුව අපි එහෙම හරි මේවා පරිස්සම් කරගත්තා. ඒ නිසා අද අපිට හුස්මක් ගන්නට පුළුවන් අපේ වැඩසටහන. අපි දැන් මං හිතන්නේ සති 3-4ක් වෙලේ ඉඳලා අපි ඉන්නේ පොළොන්නරුවේ මහා සිංහල බෞද්ධ ඉතිහාසයේ බෞද්ධ නාලිකාව හරහා අපි 150 වෙනි වැඩසටහන පවත්වන්නට තමයි මේ පුණ්‍ය ස්ථානයට පැමිණියේ. එතැන් සිට අපි තවත් වැඩසටහන් ගණනාවක් මෙහි සිට නිර්මාණය කරනු ලැබුවා. අපට ස්තුතිවන්ත විය යුතු කාරණා ගණනාවක් තිබෙනවා. එයින් ප්‍රධාන වශයෙන්ම සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක තැන්පත් ඓතිහාසික පොළොන්නරුව සොළොස්ම ස්ථානාධිපති වේඩරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේව බොහොම ගෞරව භක්ති සිතින් අපි ගුණානුස්මරණය කරනවා. උන්වහන්සේට අපි පින් අනුමෝදන් කරනවා අපට මේ අවස්ථාව ලබා දීම පිළිබඳ. ඒ වගේම ගල් විහාර විහාරාධිකාරී කන්ද කැටියේ අත්තදස්සී නායක හාමුදුරුවන් අපට බොහෝම අනුග්‍රහශීලී වුණා. උන්වහන්සේට අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල එහි නායකකාරකාදීන්ගේ සිට නිලධාරීන් දක්වා ආරක්ෂක නිලධාරීන් දක්වාම අපට බොහෝම ලෙන්ගතුව අපට උදව් උපකාර කළා, අනුග්‍රහ සම්පන්න වුණා. ඒ හැම දෙනෙක්ම අපි ස්මරණය මතක් කරනවා. ඒ වගේම අපවත් වී වදාළ අපේ නායක හාමුදුරුවෝ දරණාගම උසුල්දම්ම නායක හාමුදුරුවන් උන්වහන්සේට පිම් පිණිස තමයි අපි මේ වැඩසටහන් පවත්වන්නේ. අපි උන්වහන්සේ නිරන්තරයෙන් අනුස්මරණය කරන උන්වහන්සේගේ ඡායාරූපයකට අපි වන්දන නමස්කාර වෙමින් මේ වැඩසටහන පවත්වනවා. බෞද්ධ නාලිකාවේ වර්තමාන අධ්‍යක්ෂ දූරන්දර බොරලැන්දේ වජිරඥාන හාමුදුරුවන් අපත් සමගම පොළොන්නරුවට වැඩම කොට උන්වහන්සේගේ කාලය අප වෙනුවෙන් මිඩංගු කොට මේ සියලු කටයුතු වල පිසු පිටුපස සිටගෙන අපට විශාල අනුග්‍රහයක්, විශාල දිරිගැන්වීමක්, විශාල උපදේශනයක් දක්වන උන්වහන්සේටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ වර්තමාන අධ්‍යක්ෂ ජෙනරාල් දූරන්දර සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිඳුන් විශාල වශයෙන්ම මේ අපි පොළොන්නරුවට පැමිණෙන්නට පෙර සිටම බෞද්ධ නාලිකාව මෙහෙයවමින් අපට අනුග්‍රහ දක්වනවා. ඒ වගේම වැඩසටහන් අධ්‍යක්ෂතුමා අපේ හිතාදර කල්යාණ හිතවතා කල්යාණ මැතිඳුන්ගේ මැදිහත්කම, එතකොට මේ වැඩසටහන අධ්‍යක්ෂණය කරන දිනුෂා රාජපතිරණගේ මැදිහත්වීම, ওই සියලුම දෙනා මේ කැමරා ශිල්පීන් අපේ රියදුරු භවතුන්ගේ සිට අපට අනුග්‍රහ සම්පන්න වන සියලුම දෙනා අප ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් වස්සවලහක දෙවියන්ට පින් අනුමෝදන් කරමින් කලට වැසි වසිත්වා අපට නොවැස්සාට මේ භූමියට මේ වැස්ස වර්ජනය නොවෙත්වා ගොවියන් බලා සිටින්නේ වහිනකන්. ඒ නිසා ඒ වැස්සටත් අපි පින් දෙමින් අප ඉදිරිපිට වැඩවාසය කරන මේ පිළිම වහන්සේලා යලි යලිත් වන්දනා කරගනිමින් ඓතිහාසික සහ ගෞරවනීය පිළිම වහන්සේලා ඉදිරිපිට සිටගෙන අපට මේ වැඩසටහන පවත්වන්නට පින් ලැබීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින්, එතකොට අපේ නායක හාමුදුරුව මේ මූලාසනයේ වැඩ ඉඳගෙන මේ අපිට කරුණු කාරණා කියා දුන සිළුම අපේ නායක හාමුදුරුවන්ට, වැලිමිටියාවේ සීලරත්න නායක හාමුදුරුවන්ට පින් අනුමෝදන් කරමින් අපි බොහොම සන්තෝෂිතින් ඔබෙන් සමු ගන්නවා. ලබන සතියේ සිට අපි යලිත් කොළඹ සිට ප්‍රධාන පාලක මැදිරියේ සිට මහා බෝධි ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සිට ඔබට අමතන්නට බලාපොරොත්තු වෙමින් අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමටම ආවඩා ආයු බොහෝ වේවා. Thank you.